ඉන්න සතින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ අපි දැන් මේ කතා කරන මොහොත වෙනකොට ලංකාවේ තියෙන economic stance එක සම්බන්ධයෙන් පොඩි review එකක්. ඒතකොට මේ වෙනකොට අලුත් news release වෙලා තියෙනවා. ඒතකොට ඒකත් එක්ක ලංකාවේ market rates කොහොමද තියෙන්නේ? ඒ වගේම දැන් policy rate එක up කරයින් පස්සේ දැන් යම්කිසි කාලයක් ගිහිල්ලා තිනවා සතියක වගේ කාලයක්. ඒතකොට මේ වෙලාවේ PR rates කොහොමද? treasury bill rates කොහොමද? මේවා increase වෙලා තියෙන කොහොමද? ඒ වගේම overall සයිඩ් එක ගැන පොඩි ඉන්සයිට් එකක් ගමු. ඒතර ඒකත් එක්ක විශේෂයෙන්ම අපි දැකපු අලුත්ම නිවුස් එක තමයි ලංකාවේ රේටින් එකේ පොඩි වෙනස්කමක් වෙලා තිනවා ඒකේ අවුට්ලුක් එකේ. ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාව රේට් කරන ආයතන කීපයක් තිනවා. එක්කෙනෙක් තමයි ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් කියන්නේ. මේ සම්බන්ධයෙන් අපි ඩීටේල් වීඩියෝස් මීට කලින් ගෙනල්ලා තිනවා. ඒකට ලංකාවේ සවරින් රේටින් එක මේ වෙනකොටත් යන්නේ ඇත්තරම CCC ප්ලස් කියලා ලෙවල් එකේ තමයි තියෙන්නේ. කියන්නේ මෙන්න මේ CCC ප්ලස් ලෙවල් එකේ ස්ටේබල් කියන தත්ත්වය තමයි මේ වෙනකන් තිබ්බේ. නමුත් ඇත්තම ඊයේ ඉඳන් ගත්තොත් එහෙම මේ අවුට්ලුක් එකේ වෙනසක් වෙලා තිනවා. අවුට්ලුක් එක ස්ටේබල් වල ඉඳන් නෙගටිව් කියන ලෙවල් එකට මේ වෙනකොට ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ආයතනය පල්ලෙහාට දාලා තියෙනවා. ඒතර ඔගොල්ලෝ මේ දකින්නේ මෙන්න මේ ටේබල් එක මේ තියෙන කොහොමද ලංකාවේ සවරින් රේටින් එක වෙනස් වුනේ කියලා S&P රේට් කරලා තියෙන ආකාරය අනුව. එතකොට ලංකාව CCC ප්ලස් වලට දැම්මේ 2020 ඩිසెంబර් 11. හැබැයි අවුට්ලුක් ස්ටේබල් කියන ලෙවල් එකේ තමයි තියෙන්නේ. නමුත් දැන් ඊයේ ඉඳන් ගත්තොත් එහෙම මේක අවුට්ලුක් එක නෙගටිව් කියන ලෙවල් එකට දාලා තිනවා. රේටින් එක එකම ලෙවල් එකේ තියෙන්නේ. නමුත් අවුට්ලුක් එක නෙගටිව්. මේක දාන්න ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ලංකාව තියෙන මේ රිසර්ව්ස් වල තියෙන සම්බන්ධය. මොකද ඒක දැනටමත් සෑහෙන අඩු ලෙවල් එකකට ගිහිල්ලා තිනවා. මොකද දැන් ජූලයි එන්ඩ් එකේ ගත්තොත් එහෙම ඇත්තටම රිසර්ව්ස් ලෙවල්ස් 2.8 බිලියන් දක්වා අඩු වුණා. මොකද අපි ණය ගෙවීමක් කරා. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඒතකොට ඒකත් එක්ක තමයි මේක සැලකිත ප්‍රමාණයකින් අඩු වුණේ. දැන් මේගොල්ලෝ දකින්නේ මහ බැංකුවේ වර්තාවට අනුව 2021 ජූලයි එන්ඩ් එකේ තියෙන ඔෆිෂල් රිසර්ව්ස් ප්‍රමාණය. මොකට පේනදි මෙතන රිසර්ව්ස් තියෙන්නේ ඩොලර් බිලියන 2.8යි. ඒතර මේක ජූලයි වල මේක අඩු වෙන්න ප්‍රධානතම හේතුව තමයි ලංකාව ඩොලර් රීපේමන්ට් එකක් කරා. අන්නේ රීපේමන්ට් එකත් එක්ක තමයි ආසන්න වශයෙන් ඩොලර් බිලියන එක ප්‍රමාණය පල්ලෙහාට වැටුනේ. ඒතර මේක ඇත්තටම ආසන්න වශයෙන් දැනට මාස දෙකක විතර ඉම්පෝට් කරන්න පුළුවන් වෙන තරමේ ප්‍රමාණයක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතර මේකට දැන් අගෝස්තු මාසේ ඇත්තටම එන්න තව රිසර්ව්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒක ආවම මේක මීට වඩා බෙටර් ලෙවල් එකකට යයි. නමුත් මේ දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක මම අර කලින් සඳහන් කරපු S&P ආයතනය ලංකාව CCC ප්ලස් අවුට්ලුක් නෙගටිව් කියන ලෙවල් එකට පල්ලෙහාට දාලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ ඒ හා සම්බන්ධව ඉකොනොමි නෙක්ස්ට් එකේ දාලා තිබ්බ නිවුස් එක. ශ්‍රී ලංකා CCC ප්ලස් සවරින් රේටින් අවුට්ලුක් කට්ටු නෙගටිව් බයි S&P as reserves fall. මේක ප්‍රධානතම හේතුව වෙලා තියෙන මේ රිසර්ව්ස් පල්ලෙහාට වැටීම නිසා තමයි මේක පල්ලෙහාට දාලා තියෙන්නේ. මොකද ජූලයි එන්ඩ් එකේ තිබ්බේ 2.8 බිලියන් ඩොලර්ස්. ඔයගොල්ලෝ දැන් ඒක දැක්කා. ඒතකොට ඒක මෙතන කියනවා ආසන්න වශයෙන් මාස දෙකක වගේ ඉම්පෝට් කරන්න පුළුවන් වෙන ප්‍රමාණය වගේ රිසර්ව්ස් ප්‍රමාණයක් තමයි යම් කිසි අඩුම ලෙවල් එකකට වැටලා තියෙනවා කියන්න පුළුවන්. ඒතර S&P එකට අනුව මේ නෙගටිව් අවුට්ලුක් එක දීලා තියෙන ඇත්තම ලංකාවට මේ ෆයිනෑන්සිං එන්වාරන්මන්ට් එක, එහෙම නැත්නම් මේ ණය ගන්න තියෙන, එහෙම නැත්නම් ඩොලර්ස් ඉන්ෆ්ලෝ එක ගන්න තියෙන වෙනුස් ටිකක් විතර අපහසු තත්යකට එයි කියන එක තමයි ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ ඊළඟ මාස 12 ඇතුළත. ඒ නිසා තමයි මේ අවුට්ලුක් එක නෙගටිව් කරලා තියෙන්නේ මෙන්න මේ චැලෙන්ජින් සිටුේෂන් එකත් එක්ක. ඒ වගේම කියනවා this would affect Sri Lanka's ability to service its debt. ඒතර මේක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලොකුම කන්සර්න් එක ලංකාවට ඩොලර් රීපේමන්ට්ස් නැවත ගෙවා ගැනීමට හැකියාවක් ලැබෙයිද කියන ගැටලුව තමයි මේගොල්ලෝ සාමාන්‍ය හැමතිස්සෙම ෆොරින් රේටින් ඒජන්සියක් හයිලයිට් කරන. ඒතර ඒකම තමයි මේ ප්‍රාරත් හයිලයිට් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අවුට්ලුක් එක නෙගටිව් කරලා තියෙන්නේ විශේෂයෙන්ම දැන් ජූලයි වල වැටිච්ච ලෙවල් එකත් එක්ක. නමුත් ඇත්තරම ඉස්සරහට ඇත්තරම අගෝස්තු වල මේ ඩොලර් මිලියන 800ක වගේ ප්‍රමාණයක අරේන්ජ්මන්ට් එකක් තියෙනවා දැන් IMF එකත් එක්ක. IMF එකේ SDR යටතේ තමයි මේ කියන්නේ. නමුත් ඒගොල්ලෝ කියන්නේ මේක ආවත් තරමක ස්ට්‍රෙස් සිටුේෂන් එකක් තමයි ලංකාවට තියෙන්නේ කියලා තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. ඒ වගේම හයිලයිට් කරනවා there was about $5 billion in debt due in 2022 2022 ලබන අවුරුද්දේදී ඩොලර් බිලියන 5ක තව ණය ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඒකත් සෙටල් කරන්න වෙනවයි කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ. ඒකට අන්නේ ලොง ටර්ම් ඇස්පෙක්ට් එකත් එක්ක තමයි මේගොල්ලෝ අවුට්ලුක් එක නෙගටිව් දාලා තියෙන මේ ඩොලර් මිලියන 800 ඉස්සරහට IMF එක හරහා ආවත් අර ලොง ටර්ම් එහෙම නැත්නම් අපි කලිනුත් වීඩියෝ එක සඳහන් කරා මීඩියම් ටු ලොง ටර්ම් අරේන්ජ්මන්ට්ස් තියෙන්න ඕන කියන එක තමයි මෙතනින් ඒගොල්ලෝ හයිලයිට් කරලා තියෙන.
මෙන්න මේ වගේ රිපෝට් එකක් තමයි තියෙන්නේ මේක නමුත් මම දිගටම කතා කරන්න යන්නේ ඕගලන්ට මේක ඉකොනොමි නෙක්ස්ට් එකට ගිහිල්ලා බලාගෙන ඉමේ හැකියාව තියෙනවා ඒකත් එක්කම මම ඕගලන්ට පෙන්නනවා දැන් මේ වෙනකොට ලංකාවේ තියෙන ඉන්ෆ්ලේෂන් ලෙවල් එක මේ තියෙන මහා බැංකුවේ ලේටස්ට් ප්‍රෙස් රිලීස් එක National Consumer Price Index එක July 2021 වල. ඒත් මේකෙත් ඇත්තරම 6.8 දක්වා වැඩි වෙලා තිනවා දැන් ජූලයි මන්ත් එකේදී අපි දකින ඉහළ අගයකට ඇවිල්ලා තිනවා. ඕගොල්ලන්ට පේනදි මේ හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් එක මේක 6.8 ලෙවල් එකට ඇවිල්ලා තිනවා. දැන් මේක ඉන්ක්‍රීස් වේගෙන යන මොමන්ටම් එක තමයි තියෙන්නේ විශේෂයෙන්ම 2021 ජනවාරි වල ඉඳන් ගත්තොත් මේ වගේම ආහාර පාන වලට වෙනවම කැල්කියුලේට් කරපු ඉන්ෆ්ලේෂන් එක ගත්තොත් මේක ඉතාම සීග්‍රයෙන් වැඩි වෙලා තිනවා කියන්න පුළුවන් ඒක ජූලයි මන්ත් එකේ ගත්තොත් 111කින් වැඩි වෙලා තිනවා කලින් අවුරුද්දට සාපේක්ෂව එතකොට ගිය අවුරුද්දේ භාණ්ඩ බිල හා මේ අවුරුද්දේ භාණ්ඩ බිල මේ මාසෙදී කම්පයර් කරොත් එහෙම කවුරු හරි ඒ කියන්නේ ආසන්න වශයෙන් 111ක වැඩිවීමක් මෙතන තිනවා ඕවරෝල් ඉන්ෆ්ලේෂන් එක ගත්තොත් 6.8ක් දක්වා වැඩි වෙලා තිනවා මේ තියෙන ඒ ෆිගර් එක මේ තියෙන උගලන්ට පේනද ජනවාරි 2021 ජනවාරි දන් ගත්තොත් එහෙම මේ වැඩි වෙගෙන යන ආකාරය තමයි මෙන්න මේ ලයින් එකකින් අපිට පේන්නේ 3.7 4.2 මෙන්න මේ විදිහට ගිහිල්ලා දැන් ජූලයි මන්ත් එකේ යෝනිය 6.8ක් දක්වා මේක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒතර මේකත් එක්ක පොලිසි රේට් වැඩි කිරීමත් එක්ක ඒ වගේම දැන් යන ටයිට් මොනිටරි පොලිසි එකත් එක්ක අපිට තවදුරටත් පොලි අනුපාත ඉස්සරහට වැඩි වෙයි කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ වගේ සිග්නල් එක්ක. ඒතර මේකත් එක්ක මම ඔයගලන්ට පෙන්නන්නම් මේ වෙනකොට ලංකාවේ ට්‍රෙෂරි බිල් රේට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා මම මෙතන 364 days වල ටීබිල් රේට් එක අරන් තියෙනවා. එහෙනම් නැත්නම් අන්‍ය ටීබිල් රේට් කියලා හිතන්න පුළුවන් ඔයගලන්ට මේක. උන්ට පේනදි මේ තියෙන හිස්ටරි එකේ කොහොමද ටීබිල් රේට් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා 2018 වගේ ඉඳන් තියෙනවා. මෙතන පීක් එකට ගිය අවස්ථාවත් 2018 නොවැම්බර් වල 11යි 21ක් දක්වා පීක් එකට ගිහින් තිනවා. ඊළඟට අඩු වෙච්ච පොයින්ට් එක ඔයගලන්ට පේනයි 5%ක වගේ ලෙවල් එකකට අඩු වුණා. නමුත් දැන් ඔයගලන්ට පේනදි මේක නැවතත් ස්ලෝලි ඉන්ක්‍රීස් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ දෙන අතර මේක ඩේට් සෙට් එක අගෝස්තු 13 ගත්තොත් එහෙම 5.32ක් දක්වා වැඩිවිලා තිනවා. දැන් මේ පොයින්ට් එකේ වගේ ඉඳන් ගත්තොත් එහෙම නැත්නම් 2020 නොවැම්බර් වගේ පොයින්ට් එකේ තියෙන 5%ක වගේ ලෙවල් එකක්. ඒතකොට දැන් මේක ක්‍රමානුකූලව වැඩිවීමක ලක්ෂණයක් ටීබිල් රේට් හරහා අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ මේ අන්තිම වීක්ස් වල ගත්තොත් එහෙම අන්තිම මාස දෙකක වගේ කාලය ගත්තොත් එහෙම පැහැදිලිවම ටීබිල් රේට්ස් ඉන්ක්‍රීසින් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙන බවක් අපිට පේනවා. ඒකම අපි බලමු ප්‍රයිම් ලෙන්ඩින් රේට්ස් කොහොමද කොමර්ෂල් බැංක්ස් වල මූව් වෙලා තියෙන්නේ කියලා. දැන් මේ තියෙන ප්‍රයිම් ලෙන්ඩින් රේට්ස් ඔයගොල්ලන්ට පේනදි මේ තියෙන ප්‍රයිම් ලෙන්ඩින් රේට්ස් වල චාර්ට් එක. දැන් මේකත් ඕව ටයිම් ඔයගොල්ලන්ට දිගටම බලන්න පුළුවන් 2018 ඉඳන්. දැන් මේ තියෙන අලුත්ම තත්ත්වය මේකත් ඔයගොල්ලන්ට පේනදි දැන් කිසි අප්වර්ඩ් මොමන්ටම් එකකට ගිහිල්ලා තිනවා. දැන් මේ තියෙන්නේ ජූලයි 30th කොහොමද ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක තිබ්බ කියලා. මේක ඇවරේජ් එකක් විදිහට තමයි තියෙන්නේ ඕවරෝල් බැංක්ස් වල ප්‍රයිම් කස්ටමර්ස්ලාට දෙන රේට් එකේ ඇවරේජ් එකක් විදිහට. ඒතර ඒකත් යම්කිසි ඉන්ඩිකේෂන් එකක් රේට්ස් මොන පැත්තටද ගමන් කරන්න කියලා අපිට යම්කිසි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න. අන්තිම සති කීපය වගේ ගත්තොත් එම අපිට පේනවා දැන් 5.67 වල වගේ ඉඳන් තරමක ඉන්ක්‍රීස් එකක් අපි ජූලයි 30th වෙනකොටත් දැකලා තියෙනවා. සමහරවිට මේකත් ඉන්ක්‍රීස් වීමේ හැකියාවක් තියෙනවා ලෙන්ඩින් රේට්ස් වැඩිවීමත් එක්ක. මොකද දැන් ඕවරෝල් මාකට් එකට සිග්නල් එක දීලා තියෙන්නේ පොලිසි රේට්ස් හරහා රේට් අපෙන්න තියෙන චාන්සස් වැඩි කියන එක. ඒ වගේම ලික්විඩිටි ලෙවල්ස් මාකට් ලික්විඩිටි ලෙවල්ස් වැඩි කරලා තිනවා SRR එක වැඩි කිරීමත් එක්ක. ඒතර මේක අපිට සැප්තැම්බර් පළවෙනි දින ඉඳන් තමයි මේ SRR වැඩි කිරීම ඉෆෙක්ටිව් වෙන්නේ කියලා මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා. ඒතකොට සැප්තැම්බර් ඉඳන් අපිට මෙන්න මේ වෙනස්කම් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මාකට් රේට්ස් වැඩි වෙනවා. ඒතර මෙන්න මේ ඉකොනොමික් ස්ටාන්ස් එකත් එක්ක එහෙම නැත්නම් මේ ටයිට් මොනිටරි පොලිසි එකත් එක්ක. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔගලෙන් කමෙන්ට්ස් පල්ලෑ සෙක්ෂන් එකේ දාන්න ලංකාවේ රිසර්ව්ස් ලෙවල්ස් ඒ වගේම පොලිසි රේට්ස් ඉන්ෆ්ලේෂන් එක PRS ටීබිල් රේට්ස් මේවා ගැන ඔගොල්ලෝ මොකද හිතන්නේ කියලා. ඒ වගේම channel එක subscribe කරන්න bell icon එකත් දුන්න. ඒ වගේම මගේ website එක තියෙනවා innasthinkonline.com. ඔයගලන්ට මේකට ගිහලා stock market එක සම්බන්ධ related courses purchase කිරීමේ හැකියාව තියෙනවා. ඔයගලගේ වැඩිදුර අධ්‍යයනය සඳහා මොකද carefully crafted sessions 3ක් තමයි එතන අපි ගෙනල්ලා තින්නේ. මම හිතනවා ඔයගලන්ට ඒවා පාවිච්චි කිරීමෙනුත් තාම හොඳ ඉන්ෆෝම් ඩිසිෂන්ස් මාකට් එකේ ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ හර්ඩ් මෙන්ටැලිටිකින් අයින් වෙලා කොහොමද අපි ලොජිකලි හිතලා මාකට් එකේ එන්ට වෙන පොයින්ට්ස් එක්සිට් වෙන පොයින්ට්ස් ඕවරෝල් මාකට් එක ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න ඔයගලන්ට ඒවත් උදව් වේ. හරියට මේ වගේ වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු.